දජ්ජන පුදගල කැටියට අපි ඉච්චාය බද්ති ලෝකෝ කියන තත්ත්වය හදාගන්න ඔන්නවසාන මතක් කිරීම ධර්මදේශනාව හරය. ඉච්ච හදාගන්න එකොහොමද ඉස්්ටාකාන්තා මනාපා දුල්ල බා ලෝකස් මිංහෙවත් ප්‍රිය කැමැත්ත අනිෂ්ටකාන් තමනාපා අදුල්ල බෙවත් අප්‍රිය කැමැත්ත මෙනේප්‍රිය කැත්තයි අප්‍රිය කමැත්තයි දෙකට ඇලෙන ැටෙන මුලා වෙන නිසා තමයි අපි ඉච්චාය බද්ති කියන තත්වය හදාගන්නේ. ට චායි ද්ද කියන ත්වේ සුප්‍රතිපලයමකක්දද ලෝක සමුදය බිහිවීම. අඳුර බිහිවීම. මේක මයිමන් මතක්කර බදුහාමුදුර දේශනා කරලලා තියනෙ මොහසං බන්ධනෝ ලෝකෝ කියලා. එහෙමන අපි කල්පනා කරන්න ඕන අප ච්ායි බද්ති ලෝකෝ වෙනවටමයි කියන්නේ. පටිච්ච සමුපපාදය අවි්‍යාමූල පටිච්ච සමුපාදයක් හැියට ක්‍රියාත්මක වෙනවා කියලා. ඇයි ඉච්ච බජ්ජති කියනක තමයි පටි ඉච්ච කියලලා කියන්න. ලෝක සමුදය බිහිවෙන්නේ එමම් සමුපාද ධර්මය. එනම් පටිච්ච සමුපාද ධර්මය කියන්නේ මේ කැමැත්තට බැඳීම නිසා අවිද්‍යාවෙන් කැත්තට බැඳීම නිසා තමන් තුළ රාගේ දේශය මෝහය සං උපපාද වෙන බව යතා පරිදි තේරුම් ගන්නට උපකාර වෙන දේශනාව තමයි පටිච්ච සමුපපාද ධර්මය. තිමේ පටිච්ච සමුපාද ධර්මය අපි පජානාති වෙන්න නැත්තන් නත් පජානාති තත්වයෙන් ඉන්න නං. පටි්ච සමුපාද ධර්මය වෙනුවට දැකගන්න දුෂ්ිකෝනහතර තමයි අරකිවේ සයංකතංච පරංකතංච සෑම් පරංකතංච අධිච්ච සමුපාන්නංච. මේවා දකින කෙනට මං කිව නමක් ම්මවාදයා කියලා. පටිච්ච සමුපාදය දකින කෙනා දකිනවා වර්තමාන මොහොතේ ඇසකරණාසේ දිවකය මනහරහා පටිච්ච වෙනවා පටිච්චවීම නිසා සමුපපාද බිහිවෙනවා සමුපාද කියන රාගේ දේශය මෝහ උපාද වීම හැබැයි අපිට පුළුවන් අනුපාදෝ නිබ්බානං වෙන්ඩ්. ඒමනං ඒ පුද්ගලයා රාගස්ව පහනයි දෝසත්ස පහණයි මහස්ස පහනාය කරඩ දන්නවා. ඒමනං එයා හඳුන්නනව දම්මවාදයක් කියලා. කමවාදියෙදද නෑ. එහනම් මෙන්න මේක තමයි අපි මේ සාකච්ඡා කරපු පෑකිහිපේ හරය. ඉතින් මේ දහම් කාරණාසියල්ල තම තමන්ගේ මගාමග ඉස්මතු කරගන්නටම උපකාර කරගත යුතුයි. තුන් සිත පහ දවාගත්ත. තුන්සිත පාදවාගන්නා කියනෙ කදද? පිරිසිදු සිතක් ඇති කරගන්න. චිත්ත පරයෝධානයට පත්කරගන්න. ති මේ තුන් සිත පහදවාගත්ත මේ වෙලාවේ අපි පුුණ්්‍ය ශක්තියක් එකතු කරගෙන ඉන්නවා. මේ පුුණ්්‍ය ශක්තියට කියනමකදද පුුණ්්‍ය සම්බාරය කියලා සංභාරය දැම් පින් අන මෝදන් කරන්න හේතුව මේ වචන හැදදිම තේරෙන්දන පු්්‍ය සම්බාරයක් සම්බාරයක් උනොත්මකද වෙන්නේ හෙට කියන්ඩ වෙනවා අදකර පු දේවල්ලලට පුබ්බේත කත ්ඥතා සයංකාතා ඔන්න ගලප ගණඩ ද ඒවා කියන්න මේ බුදහාමුදුර ධර්මය දේශනා කල්ල තියෙන් ඒ එක නිසා තමයි අපි මේ සම්බාරයක් කරගන්න නැතුව සම්බන්ධතාවයක් ගොඩනගන්න ඇතුව අනුමෝදං කරන්නේ පින් අනුමෝදං කරනකොට අපි කියන ගාථාවමනවද ගාතාවන් මොනෝද මේ හැම ගාථාවකම කියනවා මේ සම්බාරයක් කරගත්ත පුණ්‍යශක්තිය සම්පත්ති බවට පත් කරගන්න. ඔන්න සමුදේ නිරෝධයම්මයි එතනත්තියෙන් සම්බාරයට රගෙන උපානය කරගත්තොත් සමුදය බිහිවෙනවා එතනි මිදෙන්ඩන එක වැදි බවතේරුන් අරම් පින් අනුමෝදංන් කරන්න ඕද. ති ඒ අර්ථයෙන් තමයි අපි පින් අනුමෝදං කරන්න ඕන. ඒවගේම තමයි අපි මේ සියලුම දෙනා අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා ඥාති ධර්මයක් හැටියට ඥාතියෝ හැටියට ඇවිල්ල තියෙන. ඥාති කියන වචන තේරුම මකක්ද මොකදද මකදද නෑදැයුද? නයකාරයෝ නයිකාරයන්ට කියන වචන තමයි ඥාතිී කියලා කියන්නේ දැ මේ ගාථාවක් කියනෝනේි ඉදම් මේ ඥාතිී නංහෝතු ඉදංවෝ ඥාතිී නංහෝතු ඥාති නංහෝතු ඥාතිත්වෙන් තවතාවත් පත්වගෙන යන්ටද මිදී නිදහස්සෙන්ට ඥාති නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ ඒක නිසා අපි මේ හැමේ කහම කරන්න ඩඕනේ මොනර්ථයෙන්ද මෙදේනි දස්වීමේ අර්ථයෙන් ඒ අර්ථයෙන් අපි දැන් මේ ධර්මස්ශ්‍රවනය කිරීමෙන් පුුණනි ශක්තියක් එකතු කර ගැනඉන්න වෙලාවේ පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට කැපකොට පින් අනුමෝදංන් කරන්නට ඇප කැපවිය යුතු දැන් පජානාති වෙන්ඩෝන නිවැරදිමදේ තමයි දැම් මේ අන්‍යතිත්්‍යය සූත්‍රයේ හවුල්කාරයෝ තුන් දෙනෙක් ඉන්නවා. මං ඒව ගැන කිවෙන වෙලා මදි නිසා. ති්‍ය ත්‍ර ඇසුරෙන් ම මේ කරුණු හතර ගත්තේ මේ ත්‍රේ ඉන්න හවල් කාරෝ තුන් දෙනේ. සැරුත්හාමුදුරෝ මේ සූත්‍රේ දේශනා කරනවා. ඉට පස්සේ ආනන්දහාමුදුරුවෝ මේ කරුණු ටික සැරියුත්තා මුදුරන්ගේෙන් අහගන්න. ඊට පස්සේ ආනන්ද මුදුරෝ හිම් බදුද හමුදුරන්ට දේනනා කරවා. කියනවා ගිල්ල. කිවට පස්සේ බුදු හාමුදුරුවෝ බුද්ධදේශන ාව බවට අනු දන වදාාරනු. එක නිසා මේ බුදුහාමුදුරුවයි සැරුත්හා මුදුරෝයි ආනන්දහාමුදුරුවයි. උන්වහන්සේලා තුන් දෙනාගේ මානු මැතිය ලද සූත්‍රයයක් ඒම නම් අකුරක්වත් නිවනට බාධක වෙන දේවල්තියෙන්න්න පුළුවන්ද බෑ බරපතල ධර්මකාරණ අඩං වෙන සූත්‍රයක් එක තේරෙන්ඩ ඕනේ උදාහරන්න ගලපගද්දි තේරෙන්ඩ ෝන මේ කුණු තර කොච්චර බරපතලයිද කියලා එතකොට ඔව දැන් බහිද්ධත්තයෙන් හේතුවක් හොයනවා මදිවට හේතුවක් හොයා ගන්නවත් එක්ක යාගෙන ඒ හේතුව හේතුවක් කිය කියලා තීරණය කරනවා. ඒ හේතුවම දිගින්දිකටම පාවත්වගෙන නවා එක කියන්නේ දැන් අහවලා නිසා මගේ රාගගේ ඇවිස්සෙනවා කියලා ඔන්න බාහිර හේතු අදදාානවා. දාලා තමන් පිළිග්ඩ කැමති නෑක තමන්ගේ දුරලකමක් කියලා. දිගින්දිකටම අර බාහිර පුද්ගලයාාවම හේතු කරගෙන දිගින්දිකටම තමන් තමන්ගේ වැරදි වැඩ ටික සාධාරණය කරගන්න. දැ අපි තේරුම්ගන්න හොඳ උදාහරණයක් ගමක ටික් සරල උදාාරණයක් අපේ රටේ මිනිස්සු ටිකක් වැඩ කරන්නකම් මැලීනේ සමස්තයක් වශයෙන් ගත්තු මේ මිනිස්සු මේක දාගන්න පරංකතංච දුක්කම් ප්ඥාපෙන්ති පාලකය වැරදි ආණ්ඩුව වැරදි රජේසේවේ වැරදි ඉස්පිරිතාල වැරදි කඩකාරය වැරදි බලන්ගේ පපුවාම ඔක්කොටි වැරදිී. හැබැයි තමම් වැරදිනෑ. එහෙම නේ දාගන් තමන් වැරදි නෑ හේතුව ඇැදෙන්න්න කොමද අනතතිත්‍ය සූත්‍රේමන් තුන්වැනි කොටසො ඉග්‍ර කරන්න දැ බෝම කෙටියෙන් අන ති්‍යය සත්‍රේ තුන්වැනි කොටසෙල කත්තියන එකැනෙ බුදුහාමුදුරුව අනු දන වාදාාරන කොටස. මේ කොටසේ බුද හාමුදුරුව පැදිලෝ පෙන්න්න ලදීලාතියනවා. පසම් පටිච්ච උප්ජති වේද ඉතන් සුකම්වා දුක්කන්වා අදුක්කම සුකන්වා. පස්සම් පටිච්ච පස්ස කියන එක ඉස්පර්ෂය ඉස්පර්ශය අරහතුන් වාන්සේකෙන කුටත්තිය නොද නැද. හැබයි පටිච්ච උනුත්මකද වෙන්නේ. ඒ ඉස්පර්ශය මොන පස්සයක් වෙනද. සම්පස්සයක් බවට පත්වෙනවා ඇයිඒ තින්නන් සං ගාති වෙනවා. ඒ අනුව සම්පස්ස බවට පත්වෙනවා එහනම් පසම් පටිච්ච ම් පටච්ච උනහම පුද්ගලයා තුළ උපපද්ජති අලුතෙන් පෙර නොතිබූතත්වයක් උපදිනෝ. මොක දුපදින්නේ සාමිස වේදයිතා සුකංවා දුක්කංවා අදුක්කම අසුකංවා. සාමිස වශය සුක දුකා දුක්කම අසුක වේදනා තුනක් උපදිනෝ. එතකොට මේ වර්තමාන මුොහොන් ඒේ ඇසකරන්නහසේ දිවකය මනහයට දීගන්වා හෝරස්සංවා හැටියට පස්ස වෙන දේවල්වලට සම්පස්ස හැටියට පිච්චවීම නිසයි මේක වෙන්නේ ඇැයි දන හතු තර ඔය එක්කටවත් ගැලපෙනෝද න. සුකවේදනාව දුක්කවේදනාව දුක්ක මසුකවේදනාව හැදෙන්නේ පස්සම් පටිච්ච වෙන නිසා. නමුත් දාන්නේ සොයංකතංච කියලදනව පරංකතංච කියලලානවා සයම්පරංකතංච කියලදානවා අදිච්ච සමුපන්නංචි කියලලාදාන. ඔතනයි වැැද්ද. ඔය වැරැද්ද තේරුන්ගත්තොත් අර දුෂ්ි හතරෙන්මිදේ නිදහස්සෙනවා පටි්ච සමුපාදය නිවැරදිව යතා පරිදි තේරුන් න්නවා. ොඳ කල්පනා කරන්න ඕනේ බුදහාමුදුරුව දේශ කරලා තියෙන න මේ පටිච්ච සමපපාදම් පස්සති සෝමං පස්සති කියලා බුදුහාමුදුරුවෝ දැකගණඩනම් පටිච්ච සමපපාදය දැකගණඩෝනේ එක තේර නෝනේ එතකොට බුද් කියන තත්තේ දකිින්න්න පුළුවන් වෙන්නේ පටි්ච සමමුපාද දක්කොත්. මොකද ේතුව සයංකතං හැටියට අතීතේ බෝසත්තුමා පුරොපු පාරමිතාවල ප්‍රතිඵාලයක් නෙවෙයි බුද්ධත්වය කියන්න ඒකත් අපි ගමුකු පොඩ්ඩක් නව විතර වෙනකං අපි සාකච්ඡා කරමකු දැන් පාරමිතා කතන්දර ටික තියනවානේ. මේ පාරමිතා කතන්දර ටික හදා ගැෙන තියනෙම සයංකතංච කියන පදන වෙන්නේ. හොන්දර කල්පනාකනන්ඩක කිසි සේත්ම බද්ධර්මයට ගැලපෙන්න්නේ. ඇයි ගැලපෙන් නැත්තේ අතීතේ මංකරගත්ත පාරමිතා ටික හින්ද තමයි මට මේ වෙලා බුද්ධත්වේ ලබුණේ කියන එකට තමයි ගලපල තියෙන්න්නේ. ඇයි සමාරු කියනවානේ මටත් කියල තියනව එක්තරා සමින් ාන්ස කෙනෙ කිරිවඩුන්න්නේ විහාරාධිපති හාමුදුරුවවෙලා හිටපු මෙමං හොඳට ධර්මය දන්නවනට පාරමිතා පිරිවෙලා නැල්ලු ඒ නිසා මේ වැරදි එක එක අයට අහු වෙලාලු දැ මට කිීවේ ෝක නවේ වසරෙද එතකට ඒ හාමුදුරුවඒ දැක්ක දුෂ්ටිය සයංකතන්ද නැත්ත මම පාරමිතා ටික පුරාගෙන නැල්ලු ඒක නිසා මට නිවනක් නැල්ලු එතටම පාරමිතා පුරාගෙනනම් නිවනත් තියෙනවා කියන එකනේ කියන්නේ එතකට එතනින් පැහැදිලිව කියන්නේ මේ හාමුදුරෝ අතීතේමං කරගත්ත සයංකතන් දෙයක් නිසා මටනේ වෙලාවේ නිවන තියෙනවා කියලාන්නේ එහෙම එකක් වඩ පුළුවන්ද එහෙම එකක් වඩ බෑ එහෙමනන් සයංකතංච කියන පදනම තුලින් බුදුන්දාක් ඉන්න පුළුවන්ද බෑ පරංකතංච කියනක තුළින් දක්කින්න පුළුවන්ද බුදුන්. ඒත් බෑ සමහර මෝඩ කට්ටිය කියනවා මේ තන්නා රතී රඟා ඇවිල්ල මාරය ඇවිල්ලා මේ මාර යුද්ධයක් කරේ නැත්තම් බුදු හාමුදුරුවෝ බුදුුවවෙනෙත් නැෑ කියනවා. මාරය පරාදය කර පින්ද තමයි බුදුුණයකය. මේ කටේ චරිත හැටියටන ලේබල් කරලා තියෙන්නේ. ති ඒ අනු ඒ කට්ටියේ දකින්නෙ පරංකතංචද නැත්ද පරංකතංච. එතකොට මේ ආදී වශයෙන් බලන්ඩ හොඳට කල්පන කර අර කියනවා කතන්දරයක් අ ආනන්ද හාමුදුරුවන්ට මාරවේශ වෙනවා. එක ඇත්ත මාරාාවේශේනෝ කියන්නේ මේ රාගදේශ මෝහෙනවා කියනක වෙනමකක් අන්නෙ වේ. සෝතාපන්න කෙනෙකුටත් පංචස්කන්ධයක් උපාදානය කරගෙන තමන්ගේ වැඩ තාවකාලිකෝ පස්සරදාගන්න පුළුවන් සසර පුරුද්ද නිසා. තෙරුණාද. එතවට මේ නමුත් මේ ව දාලති යන්නේ සම්මතියෙන් අපිට උගන්නන්නේ. පරංකතංච දුකම් ප්ඥාපෙන්ති අර පිටඉන්න මාරයක් ඇවිල්ල එක පාට්ට ආනන්දහාමමුදුරන්ට වැහෙනවා. මේවා වැරදිී තේරනාාද. එතකොට මෙන්න මේ වගේ වනේ දැන් තමන් අතීතයේ පුරාගත්ත පාරමිතා නිසා සම්බුද්ධත්තයට පත් වනා කියලා අපිට සම්මතයෙන් උගන්නනවා. ඒවගේම මාරදුවරු ඇවිල්ලාර නාඩගම් කරපු නිසා ඒව පරාජය කරලා බුදුවෙන්න පුළුවන් උනාා කියලලා උගන්නන්නවා. ඒවගේම මාරදුවරු ආපුවයකත්? රජය කර්ව එකත් බදු හාමුදුරන්ගේ ක්ෂතාවයක්ත් නිසා බුද්ධත්වයට පත් වනා කියලො හාචාරවරු වගේ හාමුදුරලු දෙතුන් දෙන කින්න්නවානේ ලංකාේ අන්නේ කට්ටිය කියනවා. එතකට තවත් කට්ටියක් කියන මේ කිසිම බලාපොත්තු නොච්ච වෙලාවග ඉබේම බුද්ධත්වයට පත්වනා කියලා. මේ දාලා තියෙන්නේ මර දුෘෂ්ටි හතරටද නැත්ද.ඒ දෂ්ටි හතරල. බුදහාමුදුරුව බුද්ධත්වයට පත්වනාකි වෙමකක්ද. බුදු හාමුදුරුව අර හිරිවඩුන්නේ බෝධි වහන්සේ මුල්ලද. පටිච්ච සමපාදම් පස්සති වෙනමකක් අන්නෙ වේ. බුදුහාමුදුරුවෝ විග්‍රහ කරගත්තා මම දැගිහි කෙදර ඉදලා කාම සුකල්ලි කානයෝබේ ඕන තරං හැසිරුන්නා. ඒවගේම සවරද්දාගෙන මහන වෙලා එකක කට්ටියගාවට ගහිල්ලලා ධාන වඩලලා භිඥ්ඥා ලබල ඔක්කොමක කර. හැබැයි තාමත් මත්වීමත් තියනවා. එම නම් මත්වීමෙන් මිදන තැන නිවන තියනවා. ඕක තමයි මජ්ජිමා පටිපදා ඔවබෝධනා කියන්න. තේරනාාද එතකට මද්ජි වෙන්න කෝම දෙ කියලා උන්වහන්සේ පරියේේෂණය කර ඒවට තමයි අර සත්සාති අක්ගත කරනවා කියන්න තේරනාාද තින් මේ කරුණු ඔක්කෝම අර දුෂ්ටි හතරට දාගත් තහම අපිට බුදුන් දකින්න පුළුවන්ද බෑ ඒකන අපි මේ ධර්මායතනයේ මිතරක් බුදුන් දකින්නේ වෙන කොහෙන්මත් දකින්නට බැරි ඒන ති ඒක නිසාර පටිච්ච සමඋපාද කියන එක හරියට තේරුම් නොගන්නා තා අක්කල් මේක කරන්න බෑ අපිට ඕන රන් සන්දේශනාව තේරුම් අරං හිියත් තේරුම් අරං හිටිය කියලා හිතාගෙනන්නා විතරයි. තේරුුණාද. නමුත් තේරුන් අරගෙන නෑ හරියටේ දෘෂ්ටිවලින් ගැලවිලා හරි හැටි තේරුන් ගත්තේ නැත්ත. පෑදිලිද. එතකොට ඒකට මදාල කරල පින් අනු මෝදන් කරන්නට අපි දැම්මංකිවා පුුණ්්‍ය සම්භාරයක් කියලා. ඔහු? ඉතින් මේ පුුණ්‍ය සම්බාරයක් කරගෙන තමන් තාමත් සසරගමන පවත්තාගෙන යනවට වඩා වඩානෙවෙේ කොමත් ඒක වැරදි වැඩක් අපේ යුතුකමක් වගකීමක් වෙන්නේ අපි මේ ධර්මය අහලා තේරුම් අරගෙන අපේ නිවන් මගේ ස්මතුක කරගන්නට බොහොම පරම දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියනවා. ලැබිලා තියන වෙලා වේ අපි තවත් එකවුන්්ට එක පුරෝගණ්ඩ ඕනද නෑ. පි තත් එකකවන්් එක පරෝගන්ඩෝනෙ නෑ. අපිට දැම් පුළුවන් අපිට හම්බෙන පුුණ්්‍ය සම්බාරයන් සියලු සත්්‍යයන් විශෙහි අනුමෝදන් කරලා සබබ සං පත්ති සිද්ධියයා කියන තත්ත්වයට අපිත් අනනුත් පත්කරවන්නට ඒ අයට පින් දෙන්නට. ඉතින් ඒත් ඒ නිසා සියලුම දෙනා තම තමන්ගේ අවංක පිරිසිුදු යහපත්්චේතනා වෙෙන්පින් අනුමෝදං කරන්නට සාධ කාරයයක් දෙන්නට. ොයි දැපින් අනුුවෝදං කරන්නට අපි මේ ගාතාවන් කියමු එත්තාවතාච අම්මේහි සම්බදම්පු්ඥ සම්පද. සබබේදේවා අනුමෝදන්තුූ සබ්භ සම්පත්තිසිද්ධියා එතාවතාච අම්මේහි සම්බදම්පු්ඥ සම්පද. සබබේභූතා අනුමෝදන්තු සබ්බ සංපත්තිසිද්ධියා එතාාවතාච අම්මෙහි සම්බදම්punnya සම්පද සබේ සත්තා අනුමෝදන්තු සබ සං පතිසිද්දිය ඉදම් මේ ඥති න ngoොතු සුකිතා හොන්තු ඥතයෝ ඉදම් මේ nyaති න ngoොතු සුකිතා හොතු ඥතය ඉඳං හෝඥාතිී නංෝතු සුකිතා හන්තුඥාතයෝ. හොඳයි ඔබ සියලුම දෙනාදැන් සහිපත් කරගන්න ඕෝනේ. මේ රැස්කරගත්ත අව් සියලූම පුුණ ශක්තිීන් සියලූම සත්‍යයෙන් විශෙහි අනමෝධන් කරමි අනමෝදන් එත්වා කියෙන චේතනා වැඇති කරග.